ඔවත්දවසත් අපේ රංජිත් වෙන්ඩිස් වෛද්‍යවරයා සමග සමයි මේ පවතින දේශපාලන තත්ත්වය ගැන දැන් ඔබට නිකං හිතෙන්නේ මොකද නිකං මේක ඇල්මැරිලද නිකං මේ පළාත් පාලනය ඇතිවරණය ගැන මිනිසුන්ගේ උනන්දුවක් නැද්ද නිකං මිනිස්සු කඩා වැටිලා වගේ හිතෙන්නේ නැද්ද කැලුම් මෙහෙමයි මේ රාජපක්ෂ රනිල් ජුණ්ඩාව හරිද ජුණ්ඩාව හිතන් ඉන්නවම ඇල්මැරිලා කියලා මිනිස්සු ෂොට් එක දෙන්න බලාගෙන ඉන්නේ මොකද මේ වෙලාවේ මිනිසුන්ට බඩු මිල වැඩි කරලා හරිද ඡන්දේ නැති කරලා උද්ඝෝෂණය කරන මිනිසුන්ට ගාන මරනවා හරිද උද්ඝෝෂණය කරන මිනිසුන්ට ගාන මරනවා හරිද ඊයේ මේ කොළඹ විශ්වවිද්‍යාලයේ මේ ආරක්ෂක නිලධාරියෙක් කඳුළු ගෑස් වලින් මිය ගිහින් තියෙනවා ඒක එතකොට කවුද මැරෙයෝ කවුද මිනී මරුව කියන එක දැන් රටට ඔප්පු වෙනවා මේ රටේ ඉන්න ප්‍රබුද්ධ බුද්ධිමත් ප්‍රාමාණික දැනුම තියෙන පුරවැසියන්ගෙන් මං ඉල්ලා සිටිනවා කවුද මැරවරයෝ 88-89 කරේ මේකම තමයි ඇත්තම කතාව ජනතා විමුක්ති පෙරමුණෙන් කියලා මේ ආණ්ඩුවෙන්ම හදපු කළු බලල්ලු කහ බලල්ලු ගිහිල්ලා තමයි මිනිස්සු මැරුවේ මරලා ඉවරලා JVP එකේ ගිනුමට දැම්ම ඇත්තම කතාව JVP එක මං කියන්නේ වැරදි නූනම කියලා JVP එකේ නෙවෙයි 99%ක් මිනි මැරුවේ ඒවකට හිටි ප්‍රේමදාස ආණ්ඩුවේ සජිත් ප්‍රේමදාසගේ තාත්තා හරිද මැරෙව්වේ ඒකම දිගුවක් තමයි මේ රනිල් වික්‍රමසිංහ මේ කරන්නේ ඒ නිසා රනිල් වික්‍රමසිංහට ඉතිහාසයේ හම්බ වෙනුන තැන හම්බ වෙයි කැලුම් ඒගොල්ලෝ හිතන්නේ මිනිසු මර්ධනය කරලා මිනිසුන්ට ටැක්ස් ගහලා බදු ගහලා උගත් මිනිසු රටෙන් පලවා හැරලා නූගත් මිනිසුන්ගෙන් ඒගොල්ලන්ගේ බලය පවත්වා ගන්න ඒක නම් කරන්න හම්බෙන්නේ නැහැ මම මේ රටේ උගත් මිනිසුන්ට කියනවා ඔබ රට හැර යන්න එපා ඔබට රට හැර යන්න අයිතියක් නැහැ ඔබ මේ රටේ පුරවැසියෝ මේ රට අයිති නැත්තේ රනිල් වික්‍රමසිංහලට මේ රට අයිති නැත්තේ ගොන් රාජපක්ෂලට හරිද ගොම් බැසිල්ලට කපුටු බැසිල්ලට ඒ නිසා ඔබ මේ බැසිල්ලට රාජපක්ෂලට නාමලට බයි මේ රට දාලා යන්න එපා ගොන් ජොන්ස්ටන්ට හරිද අර තා මීගමුව පැත්තේ ඉන්නෝ ගොන් නිසාන්ත කෙනෙක් හරිද ඇත්තම මෙලෝ අධ්‍යාපනයක් නැති ඔක්සිජන් කන්න නැති කියලා අහු මිනිස්සුනේ ඒක හින්දා මේ රටේ උගත් බුද්ධිමත් රාජ සේවකයන්ගෙන් ආදරණීය පුරවැසියන්ගෙන් ඉල්ලා තිනවා ඔබගේ කාර්යභාරය ඔබ පුළුවන් හැම මොහොතකම දේශපාලන සක්‍රීයතාවයෙන් ඉන්න අයුක්තියට අසාධාරණ පෙනී විරුද්ධව පෙනී ඉන්න සිස්ටම් චේන්ජ් එකක් කරන්න මේ පොවත්තන් ආපු සිස්ටම් එක වෙනස් කරන්න කැලුට මතකද ඊයේ උදේ මහින්ද රාජපක්ෂ කියනවා ඔවුන්ට ඡන්දෙ දෙන්නේ නැත්නම් ඡන්දෙ ලබා දෙන්න කාටද සජිත් ප්‍රේමදාසට හරි රනිල්ට හරි ඒ කියන්නේ ඒ රැකවරණය සඳහා තමයි සජිදු ප්‍රතික්‍රියා කරන්නේ සජිත් ඔය සජිත් පස්සෙන් යන අයත් දැනගන්න ඕන සජිත් ප්‍රේමදාස කිනුත් මහින්දල ඇතුළු මේ හොර නඩේට පාස්කු ප්‍රහාරය කරලා මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත නැති කරපු හොර නඩේට මහා බැංකු කඩපු හොර නඩේට කිසිඳු බාධාවකින් තොරව ඒගොල්ලෝ හොඳට සුවෙන් වැජඹෙන්න පුළුවන්. ඒකින්ද මේකට විරුද්ධව වැඩ කරන්න පුළුවන් ජාතික ජන බලවේගයේ බලයට આવුත් විතරයි. ඒ නිසා මම ඉල්ලා සිටිනෝ ඔය මහින්දගේ කටින් කියවෙන්නේ තව දුරටත් මේ හොඳ මැතිවරණ කැම්පේන් එකක්. ඒක නිසා ඔබ තේරුම් ගන්න දැන් පාර්ශව දෙකයි තියෙන්නේ මහින්දලා රනිල්ලා සජිත්ලා ඔක්කොම එක පැත්තක්. ජාතික ජන බලවේගය ඇතුළු මේ රටේ ජනතාව එක පැත්තක්. ඒක නිසා ජනතාවගේ පැත්තේ හිට ගන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. මේ විදිහට අතරම රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන අම ආකාරයක ඊළඟ ජනාධිපතිවරයා වීමේ සිහිනේ මොකද හතර වෙහිතේ කියන රනිල්ට මොන කැලුම් හිස්සාද ගන්න මොන පැත්තෙන්ද hina වෙන්න ඕන කියලා රනිල්ට කැමති මිනිස්සු 100ක් මට පුළුවන් නම් හොයලා පෙන්නන්නකෝ මේ මාතර නගරේ 100ක් රනිල් කියන්නේ මෙලෝම දැනුමක් නැති රට හදන්න ඕන තරම් බලය තිබුණා රනිල්ට එහෙම කියාව තියෙනවා ජනතාව දිනා ගන්න නැතුව කිසිම පාලකයෙකුට පුළුවන් රටක් හදන්න මේ වටේ මිනිස්සු දැන් උද්ඝෝෂණය කරන ගහනෝනේ මර්ධනය කරනෝනේ මර්ධනය යන්ත්‍ර ප්‍රජාතන්ත්‍රවාදී නෑනේ එතකොට ඒකද සංවර්ධනේ ප්‍රජාතන්ත්‍රවාදී නෑ මිනිසුන්ට මූලික අයිතිවාසිකම් නෑ ලයිට් බිල ආස උඩට ගිහිල්ලා එතන ඉඳලා ලයිට් බිල ආමගේ බෙහෙත් පෙත්තක් හොස්පිටල් එකේ නෑ කැඩුම් කෑම ටිකක් නෑ ළමයාගේ අධ්‍යාපනයේ කඩා වැටිලා පොතක් ගන්න විදියක් නෑ සපතු දෙයක් ගන්න විදියක් නෑ මේක රටක්ද මිනිසුන්ට සතුටෙන් ජීවත් වෙන්න විදියක් නෑ හරිද මිනිස්සු හැමදාම උද්ඝෝෂණ හැමදාම වැඩවර්ජන මිනිසුන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරලා තියෙන ඒගොල්ලොන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරලා නැහැ ඒගොල්ලොන්ගේ වරප්‍රසාද ටික ඔක්කොම වැඩි කරගෙන තියෙනවා තෙල් දීමනා වැඩි කරගෙන තියෙනවා ඉන්ෂුරන්ස් එක වැඩි කරගෙන තියෙනවා අනිකුත් සියලුම ආරක්ෂක වේදන් සේරම වැඩි කරගෙන තියෙනවා ඒගොල්ලෝ පටිත්තද කරන්නේ ජනතාවට පටිත්තද කරන්නේ කියනවා ඒක නිසා
රනිල්ට කැලුම් මේ රටේ රනිල් රාවුත් එහෙම ජනාධිපතිවරණේ තරඟයකට රනිල්ට අන්ත පරාජයක් අත්විඳින. ඒක නිසා ඌකාත් බුද්ධිමත් රටවැසියෝ එක්කෙනෙක්ව රනිල්ට ඡන්ද දෙන්නේ නැහැ. ඒ දේශපාලන ඥාණයෙන් මේ වෙලාවේ අනුර කුමාර් දිසානායකට ගන්න කිසිම මේ ජනනායකෙක් නැහැ කියලා. ඇයි ඔබ අනුර ඔය තරම් උත්කර්ෂණය කරන්නේ? උත්කර්ෂණේ මට ඔයා කියන්න හරිද සාක්ෂිත් එකකව ප්‍රාමාණික දැනුම තියෙන නායකෙක් අනුර තරම් මේ රටේ විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන තමන්ගේ ජීවිත කාලෙම දේශපාලනය කළා. පාර්ලිමේන්තුවේ දේශපාලන කරුණු ඉදිරිපත් කිරීම යනුව අවුරුදු 30ක් පළවෙනි මේ දේශපාලනඥය අංකේකේ සජිත් කතා කරන මොනවද කරන මර ගොන් කතානේ කතා කරන්නේ. ඔක්සිජන් ලැබෙනුලු ජනතාව ගවට කියම් මේ රටේ ඔක්සිජන් ලැබෙන එකවත් නිදි මරන්නේ නැති ඉන්නකවත් නෙවෙයි රටක නායකයෙකු වෙන්න ඕන. ඉදිරි දැක්මක් ඇතුව මේ රට සංවර්ධනය කරන්න අදාළ ප්‍රාමාණික ක්‍රියාවලියක් අවශ්‍යයි මිනිස්සුන්ට. එහෙම වැඩ පිළිවෙලක් තියෙන උගත් බුද්ධිමත් ජන පිරිසක් අවශ්‍යයි. හරිද? එහෙම මිනිසා රජිකාවේ නෝද කිරියල්ලා කියන්නේ හම්බ හොරෙක්. හරිද? සාජිත පෙරන මාවරෙක්. සජිත් ප්‍රේමදාස බලන්නකෝ සංස්කෘතික අරමුදේ මුදල් බිලියන ගාණක් නාස්ති කරන මිනිස්සු. හොරකම් කරන මිනිස්සු මිනිසුන්ට රැකියා දෙන්නේ උසද මිටිද කියලා බලලා. වා හිතන්නකෝ ඇත්තම කියනවා හිරිකිතයි සජිත්ගේ වචන බැලුවා රටක නායකයෙක් තියා කියලා හිතන්නව බෑ. ඉතින් ඒක නිසා කැහුම් අද බලන්න අනුර මම ඇත්තටම මේ පක්ෂග්‍රාහීනේ අනුරගේ කතාවක් කරන් බලන්න කොච්චර ප්‍රබුද්ධද කියලා, කොච්චර ආකර්ෂණීයද කියලා, විද්‍යාත්මකද බලන්නකෝ. ඉතින් ඒක කියන්න බලන්න ඕනේ මිනිස්සු. රටක මිනිසුන්ට නායකයෙක් ඕන. රටක නායක ක්‍රියාවලියක් ඕන රටක ගන්න. ඇත්තටම මේ නොනිදා වැඩ කරන නායකයෝ අවශ්‍යයි නේද? විශේෂ සජිත් ප්‍රේමදාස මහත්තයා ඇත්තටම ඔතුමා කියනවා මාත් එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙක් මේකේ නැහැ කියලා. එතුමා තරම් නිදි මරන්න පුළුවන් කෙනෙක් නැහැ කියලා. ඉතින් එහෙම තත්ත්වයක් තියදී ඇයි ඒ විදිහට මඩ පහරක් ගහන සජීව ප්‍රේමදාස වගේ උතුම් නායකයෙකුට? කැලුම් එහෙනම් මට සංවාදයක මුකුත් වෙන්න නිදි මරන්න හිටියනම් හරි. කැලුම් නිදි මරන්නේ නැති එකවත්, කකුල් හොදන එකවත්, කෙවල් වල රැට ගිහින් බලන එකවත් රටක් සංවර්ධනය කරන්න සුදුසුකම් නෙවෙයි. රටක් සංවර්ධනය කරන්න සුදුසුකම තමයි විෂය ප්‍රවීණත්වයෙන් යුතුව. විෂය ප්‍රවීණත්වය කියන්නේ දේශපාලනය කියන විෂය හසල විදියට දැනගෙන සහ පරිශීලනය කරමින් රටේ ඉන්න ඒ විෂය ප්‍රවීණයන්ගේ දැනුම සංකලනය කරලා රට සංවර්ධනය කරන්න අවශ්‍ය දේශපාලන මඟ පෙන්වීම කරන්න, දේශපාලන නායකත්වය ලබා දෙන්න, ඒකට අදාළ ප්ලෑන් එක හදන්න නිර්මාණශීලී චින්තනය තියෙන. හරිද? ආය අපක්ෂපාතී රටට ආදරය කරන දේශපාලන නායකත්වයක් රටට ඕන. මේ නිදි මරුවයි කියලා රට සංවර්ධනය වෙන්නේ නැහැ. ඒක හින්දා මම කියන්නේ අනුරට වුණත් නිදි මරන්න ඕනේ නැහැ. ඇත්ත අනුර කොහේවත් කියලාත් නැහැ. ඒ කතාව අනුර කුමාර තරම් නිර්මාණශීලී බුද්ධිමත් එහෙම නායකයෙක් විචක්ෂණශීලීව බලන්න පුළුවන් නායකෙක් නැහැ. ඔව්. ඉතින් විශේෂම අපි ගත්තොත් ලංකාව කියන්නේ ඇත්තටම දැන් මලගියක් බවට නේ පත් වෙලා තියෙන්නේ. දැන් ඇත්තටම වෛද්‍යතුමා මේ අපි දන්නුනේ ගම්වල මිනිහක් වරුණාම මනුස්සයෙක් මැරුණාම හත් දවසක් යනකම් නිදි මරන්න එපයි. දැන් ලංකාවට වෙලා තියෙන ඒක නේද? ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ චින්තනය වැරද්දක් වෙන්නේ නැහනේ. දැන් චින්තනය ඇත්තටම කැලුන්ට හිතනවා මේ රටේ කෝටි දෙකක් මිනිස්සු මැරෙනකොට මලගවල් වල ගිහිල්ලා නිදි මරන්න පුළුවන්ද සජිත්ට? නිදි මරුවයි කියලා මේ රට සංවර්ධනය වෙනවද? නැ මැරිච් එක නැගින්නවද? ඒව මහ ගොන් කතානේ කැලු. ඒව බුද්ධිමත් අබමාල් රෝණක උකුණුකෝක මොලේ තියෙන මිනිකට හිතනවා මං ගොන් හරක් කතා ඒවා. හරිද? මීයා මැරුණම පළවෙනි මොහොතේ පුළුවන් මට එක අයින් කරන්න ඕන. ඒක මේ නිදි මරන්න තියාගන්න ඕන. ඒක මං මෝඩ කියන්නේ ඇත්තටම මහ යාල්පැන කියපු ප්‍රාමාණික ගෝත්‍රික අදහසක්. මිනිහා මිනිසෙක් මැරුණාම ඒ මිනිහා තියාගෙන වේල වේල පුණු කරන එක නෙමෙයි. මිනිහාගේ අවසන් කටයුතු කරලා භූමදානය කරලා ඒකට අවදාළව ඒ මොහොතේ ගෞරවයක් වෙන විදිහට මේ රටේ ඉතිරි පුරවැසියන් ජීවත් වෙන පුරවැසියන් ජීවත් කරන එක තමයි රටක නායකයෙකුගේ යුතුකම සාවක්. ඔබ එහෙම කිව්වත් අද වෙද්දී මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව මේ මලමිනිය තියාගෙන නිකන් බූරුව ගහන වගේ වැඩක් කියලා තේරෙන්නේ නැද්ද? පැහැදිලිවම දැන් මෙහෙමයි මේ රටේ ආර්ථිකයේ මැරිලා තියෙන්නේ කියලා. මේ රටේ ආර්ථිකයට පණ දෙන්න පුළුවන් නිර්මාණශීලී විදියට හිතන සාම්ප්‍රදායික චින්තනයෙන් තොර අරගලකාරී මේක ඇත්තටම මේක තමයි සිස්ටම් චේන්ජ් එක. ඒ සිස්ටම් චේන්ජ් කරන්න පුළුවන් නායකයෙක් අවශ්‍යයි. ඒ නායකයා ඔය කියන
මහා පොහු කුඩු බොරු කටුවලින් හැංගිච්ච බොරු මේ ඔකට කියන්නේ මේ ප්‍රභූ කටු නැති මේ මහපොළොවේ වැඩ කරන්න පුළුවන් නායකයෙක් වෙන්න ඕනේ. එදා දැක්කනේ අනුරාලට තමයි වැඩියෙන් වතුරක් ගෑස් ගැහුවේ. හරිද? සජිත් ප්‍රේමදාස වගේ නම් වතුර ගැහුවෙන් පස්සේ ගිහිල්ලා ආනෝ පොලිසියෙන් ඇයි වතුර ගැහුවේ කියලා. එහෙම නැහැ අනුරාල නැබෑ නායක විතර පෙනී ඉන්නේ ඇතන. හරිද? මිනිස්සු මැරුනේ අනුරාලගේ වරදක් නෙවෙයි මේ රටේ ඉන්න වැරදි දේශපාලඥයන්ගේ තීන්දුව. ඒක ලෝක මිනිස්සු ලෝක පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබ මහමැතිවරණයක් වුණොත් ඔබ ඔය රටවල හිටියට මේ රටේ ටිකට් එකක් හදාගෙන ඇවිල්ලා මේ අසාධාරණ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය පළවා හරින්න ඔබගේ වටිනා ඡන්දය ලබා දෙන්න කියලා. දැන් ඇත්තටම දැන් මේ මොහොතේ ඔබ විශ්වාස කරනවද ආයේ පළාත් පාලන මැතිවරණේ තියයි කියලා අන්න? පළාත් පාලන මැතිවරණේ නොතිය ඉන්න තමයි ආණ්ඩුව ඩ්‍රයි කරන්නේ. මොකෝ තිබ්බොත් අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේග ජයග්‍රහණ කරනවා. හරිද? ඒක මේ එසේ මෙසේ ජයග්‍රහණයක් නෙවෙයි. සජිත් ජයග්‍රහණ කරා නම් කලුන් ඒගොල්ලන්ට ආරක්ෂාව තියෙනවා. දැන් මහින්දේ කටින් ඊයම කිව්වනේ එක්ක රනිල්ලට දෙන්නකෝ එක්ක සජිත්ට දෙන්නකෝ ජේවිපි එකට දෙන්න නැතු. මො ජේවිපි ගාවත් එක්කම සැත්ත සනුවරෙම හිරේ. ඒකින්දා මේ මහමැති මේ පළාත් පාලන මැතිවරණේ නොතිය ඉන්න උත්සාහ කරනවා. නමුත් ඒගොල්ලෝ නීතියෙන් හෝ විදේශ මානව හිමිකම් සංවිධාන ඇතුළු ග්ලෝබලයිසේෂන් එකකින් අපිට ගැලවිලා ඉන්න බෑ. ඒකින්ද මේ විශ්වීය තෙරපීමත් එක්ක ඒගොල්ලන්ට ඡන්දයකට යන්න වෙනවා. ඒක තමයි ඔබේ අදහස. දැන් අපි දකිනවා දැන් මේ අවස්ථාවේ ඔබ විශ්වාස කරන පුරවැසියන් කොයි තැනක ඉඳගෙන මේ අරගලය කළ යුතුද? පුරවැසියන් මම විශ්වාස කරන්නේ මේ වෙලාවේ පුරවැටිසයන් රවට්ටන්න එක එක ඒව හාල් කිලෝ 10 හැම වෙලේ ඒ කිසිම දෙයකට පුරවැසියෝ රවට්ටන්න හම්බෙන්නේ නැහැ. පහන්ගිරිය රුපියල් 10ෙන් අඩු කරලා ඒක නිසා මේ පුරවැසියෝ දෙන ඕන දෙයක් ගන්න අරගෙන මේ පළවා හරින්න ඡන්ද දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. හරි, බොහොම ස්තුතියි අද දවසෙත් අපිත් එක්ක සාකච්ඡා කිරීමට එකතු වුණ ගම. රජිත් මෙන්ඩිස් වෛද්‍යතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. හෙට දවසේ අපිත් බලාපොරොත්තු වෙමු තවත් අලුත් දේශපාලන සාකච්ඡාවක් සමග එකතු වෙන. බොහොම ස්තුතියි ඔබතුමාට. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.